අන්ද කුරත්න මැතිතුමාලා යෝජනා කරලා අවසානයේදී රාජපක්ෂවරු මේ යුද්ධය ඉවර කරපු මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ වරාය හදලා අවසන් කරලා වැඩ කටයුතු කරනකොට මේකේ ගලක් තියෙනවා කියලා ලෝකෙටම කෑ ගැහුවා. මේ වරායට එන්න එපා කියලා කිව්වා. මේ වරාය අවදානම් කිව්වා. ආයෝජකයෝ ආපස්සට හැරිලා යන තැනට දැක්කුවා. ඒ නිසා ඉතින් මේ වරායට නැවක් එන එකත් නිවුස් එකක්. අද දැන් අපේ ආනන්ද කුරුරත්නමැතිතුමා කිව්වා අදත් නැවක් ආවා කියලා. නැව් 30000ක් යන නැව් මාර්ගයෙන් එක නැවක් හරි එන එක අද අපිට නිවුස් එකක් වෙලා තියෙන්නේ. එහෙම රටේ බිල්ලුම අවපු නිසා උමාවෙන් මේ වලවේ මිටියාවතට අම්බන්තොටට ලුණුගම් බෙහෙරට වතුර ටික එනකොට උමාඔය නවත්තගෙන අවුරුදු ගාණක් ඉඳලා මේ පළාතට කරපු අසාධාරණේ මොනරාගලට කරපු අසාධාරණේ වැල්ලවායට කරපු අසාධාරණේ මම මේ මෑත කාලින උදාහරණයක් මතක් කළේ. මේ මතවාද නිසා අපිට වෙන දේ ඒ විතරක් නෙවෙයි මම මතක් කරනවා. ඇල්ල වැල්ලවාය පාර හදනකොට පුවත්පත් වාර්තාවක් මම මේ ළඟදි කියෙව්වා. ඇල්ල වැල්ලවාය පාර හදනකොට කියනවා ඇමරිකන් ප්ලේන් බාන්න තමයි මේ ඇල්ල වැල්ලවාය පාර හදන්නේ කියලා එදා රෝහණ විජේවීර කිව්වා. පත්තර වාර්තාව මං ගාව තියෙනවා. කියපු වොයිස් කට් එකක් තියෙනවා අපි ගාව. මැතිවරණ ව්‍යාපාරදී කියන්නේ. එහෙමයි රට සංවර්ධනය වෙන එක වැළැක්වේ. අවසානයේදී ඒවා ඒ ප්‍රතිඵල සහ අපේ යම් යම් තීන්දු නිසා අපේ රට බංකොලොත් රටක් බවට පත් වුණා. ඒ බංකොලොත් වෙච්ච රට තමයි බංකොලොත් භාවයෙන් මුදව ගන්න තමයි අපි IMF එකට ගිහිල්ලා මේ රට ගොඩනගන වැඩපිළිවෙල අද ආරම්භ කරලා තියෙන්නේ. ගොඩක් අය හිතනවා IMF එකට නොගියත් කවුරු හරි යාළුවෙක්ගෙන් යාළු රටකින් සල්ලි ඉල්ලගෙනත් මේ වැඩේ කරන්න පුළුවන් කියලා. හැබැයි ඉතින් යාළුවෝන්ගෙන් ඇඳුම් ඉල්ලගෙන ඇන්දට එහෙම රටවල් වලින් සල්ලි අරගෙන රටවල් ගොඩනගන්න බෑ කියන එකත් අපි මේ වෙලාවේ මතක් කරනවා 6-4 නොතේරෙන දරුවන්ට. එතකොට මේ ටික කියන ගමන්ම මේ රටේ සංස්කෘතික මේ වශයෙන් අපි වෙනස් වෙන්න ඕනි. අපි ආර්ථික දේහය අපේ වෙනස් කරන්න ඕනි. සංස්කෘතික දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන රටක් දියුණු වෙන්න. මේක දැන් කතා කිව්වට මේ ඓතිහාසික රනිල් වික්‍රමසිංහ මැතිතුමා යහපාලනය ගෙනල්ලා දේශපාලන සංස්කෘතිය වෙනස් කළා. ආර්ථික දේහය ඉතිහාසයේ වෙනස් කරා. ක්‍රමක්‍රමයෙන් ආර්ථිකය වෙනස් වෙලා ඉස්සරහට ගොඩනැගෙන වැඩපිළිවෙල හැදුවා. අද නැවතත් මේ හදන්නේ අද අපි මේ පනත් වෙනස් කරමින් දවසින් දවස ඉස්සරහට යන්නේ අන්නේ ආර්ථික ක්‍රමය වෙනස් කරලා සිස්ටම් චේන්ජ් එක ගේන්න තමයි අපි කටයුතු කරන්න කියන එක මම මේ වෙලාවේ මතක් කරනවා. එතකොට දෙන්න තියෙන අලුත් අනපනත් සියල්ල ගෙනැල්ලා වංචාව දූෂණය නැති කරලා අපේ ආර්ථික ප්‍රතිසංස්කරණ පනත් ගෙනැල්ලා රට ස්ථිරව ඉස්සරහට යන ගමනයි අපි මේ ආරම්භ කරලා තියෙන්නේ. එතකොට ඒක නිසා දැනගන්න ඕනි මේ කණ්ඩායම වෙනද වගේ නෙවෙයි. මේ ඉස්සරහට වැඩේට බැහැලා ඉන්නේ ස්මාර්ට් වැඩෝ ටිකක් රට ස්මාර්ට් විදියට ගොඩනගන වැඩපිළිවෙලක්. ඒකට තමයි අපිට මේ දරුවොත් ස්මාර්ට් දරුවෝ විදියට අපිට ඕනි. ස්මාර්ට් කම්කරුවොත් අපේ කම්කරුවොත් ස්මාර්ට් වැඩ බවට පත් කරන්න ඕනි. අපේ ඊළඟ પરම්පරාවත් ස්මාර්ට් වැඩ බවට පත් කරලා කාගේවත් කීම් බස් වලට අහු නොවන Tamanගේ බුද්ධියෙන් තේරුම් ගන්න පුළුවන් මිනිස්සු බවට පත් කරන අපේ වැඩපිළිවෙල තමයි මගෙන් පටන් ගමු අපේ ජයගමු ශ්‍රී ලංකා ස්මාර්ට් වැඩන් සමගින් කියන්නේ. අපි රට වටේට එන්නේ මෙන්න මේ බලමුළු එකතු කරලා රට ජයග්‍රහණය කරා ගෙනියන ගමනටයි කියන එක මම නැවතත් මතක් කරනවා. එතකොට මේ සංවර්ධනය හම්බන්තොට සංවර්ධනය ගැන ගත්තාම ගුවන් තොටුපළ හදලා තියෙනවා, වරාය තියෙනවා, මාර්ග පද්ධතිය හැදිලා තියෙනවා. ඒක ඉතාමත්ම හොඳයි. මං හිතන්නේ කොළඹටත් වඩා දියුණු මාර්ග පද්ධතියක් අද හම්බන්තොටට ලැබිලා තියෙනවා. මං හිතන්නේ අද නෙවෙයි තව අවුරුදු 10 15 කට 20 කට එහාට ආයිත් වෙනස් කරන්න ඕන නැති වෙන සංවර්ධනයක් හම්බන්තොටට හම්බෙලා තියෙනවා. ඒක මහින්ද රාජපක්ෂ මැතිතුමාලා, චමල් රාජපක්ෂ මැතිතුමාලා, අපේ අමරවීර මැතිතුමාලා, අමරවීර මැතිතුමාගේ ලේකම්තුමා මෙතන ඉන්නවා. එතකොට අපේ නාමල් රාජපක්ෂ මැතිතුමාලා මෙතන නොහිටියත් අපේ නියෝජ්‍ය කතානායකතුමා අජිත් රාජපක්ෂ මැතිතුමාලා මේ හැමෝම එකතු වෙලා දේශපාලන අධිකාරිය මේ සංවර්ධනය කරලා තිනවා. ගොවි ජනතාව උස්සලා තිනවා අමරවීර මැතිතුමාලා.
ඒ දවස්වල මට මතකයි අමරවීර මැතිතුමා කැබිනට් එකට ඇවිල්ලා වහාම මේ පොර ටික දෙන්න නැත්නම් මගේ ගෙවලුත් ඉවර වෙනවා මේ ජීවත් වෙන බැරි වහාම කියලා කැබිනට් එකේ මේ ගොවි ජනතාවගේ ප්‍රශ්නවල වෙනුවෙන් මූණ දීලා මේ ගොවි ජනතාවගේ ප්‍රශ්න ටික විසඳුවේ පොර ටික ගෙනත් දෙන්න කටයුතු කළේ මම ඒක මතක් කරන්න ඕනේ හම්බන්තොට ආවම විශේෂ වශයෙන් එතකොට හැබැයි දැන් අපිට අඩු මොකක්ද සංවර්ධනය තියෙනවා යටිතල පහසුකම් හරි අපිට දැන් ඕනේ අපේ මිනිස්සු ටික සංවර්ධනය කරගන්න අපේ මිනිස්සු ටික ශක්තිමත් කරන්න දැනුමෙන් පෝෂණය කරන්න හොඳ වැඩෝ ටිකක් කරන්න අපි පුංචි දරුවගේ ඉඳලා වැඩෝ බවට පත් කරන වැඩපිළිවෙලක ආරම්භය තමයි අද අපි මේ මාගම්පුරට අඟුණුපල හම්බන්තොටට අඟුණුකොළ පැලැස්සට ඇවිල්ලා අපි මේ භූමියෙන් ආරම්භ කරන්න කියන එක මම මතක් කරනවා එතකොට මේ ඩිජිටල් යුගයට ගැලපෙන ස්මාර්ට් වැඩෝ හදන එක තමයි අපි මේ ආරම්භ කරලා තියෙන අපි මේ වැඩපිළිවෙලට හැම කෙනාටම ආරාධනා කරලා තියෙනවා සියලු දෙනාට පාට පක්ෂ ભેදයෙන් තොරව එකතු වෙන්න මේක දේශපාලනය නෙවෙයි තියෙන්නේ අපිට තියෙන්නේ රට ගොඩනගන ගමන ඒ ගමන යන්න ඕනේ ස්මාර්ට් වෙලා ජනතාව රවට්ටලා හරියන්නේ නැහැ ජනතාව රවට්ටන්න ඇඳුම් ස්මාර්ට් වෙන්න ඇඳට වැඩක් නැහැ මිනිස්සු ස්මාර්ට් වෙන්න ඕනේ මිනිස්සු ස්මාර්ට් වුණොත් තමයි අපිට මේ රට ගොඩනගන්න පුළුවන් අපේ රටට තියෙන එකම සම්පත මිනිස් සම්පත ඒ මිනිස් සම්පත ශක්තිමත් කරලා ඒ මිනිස් සම්පත නිවැරදි දිශානතියට යොමු කරොත් තමයි අපිට මේ රට ගොඩනගන්න පුළුවන් ඒ වෙනුවෙන් අපි එකතු වෙමු මේ ඉන්න රාජ්‍ය නිලධාරීන්ට මේ ඉන්න මැති ඇමතිවරුන්ට පාට පක්ෂ ભેද නැතුව සියලු ජනතාවට අපි ආරාධනා කරනවා මගෙන් පටන් ගමු